හිතවත් මිට්ටුවනි අපේ රටේ කතාවක් තියෙනවා කොට්ටෝරුව හැම ගහකටම කොට කොට ගිහිල්ලා අවසානයේදී කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා කියලා කතාව. ඉතින් මිට්ටෝරුනි මේ විදියට හොට පැටලලා තියෙන වෙන කාගේවත් නෙමෙයි පියුමි හන්සමාලිගේ. පහුගිය දවස්වල සොසේජස් එක සෙල්ලම් දාපු කෙහෙල් ගෙඩි එක සෙල්ලම් දාපු අන්තිමට තමන්ගේ තනපටේ ගලවලා ඉරාක්ට පෙන්නපු පියුමි හන්සමාලි කොරියාවේදී ලෝක අමාරුවක වැටිලා. විශේෂයෙන්ම අපේ රටේ ඉන්න සමහර ගායක ගායිකාවෝ බොහෝ වෙලාවට මේ රූප රචනය අද යොදාගෙන තියෙන්නේ තමන්ගේ සින්දුවල තියෙන කැත මකා ගන්න. මොකද අහන්න තරම් පදයක් පදමාලාවක් නැති සංගීතයක් නැති සින්දුවේ අවලක්ෂණ වහලා කොහොම හරි මිනිස්සුන්ට මේක බලන තත්ත්වයක් හදාගන්න තමයි කාගහරි හෙළුවක් මේ රූප රචනය විදිහට ඉදිරිපත් කරලා තමන්ගේ බිස්නස් එක කරගෙන යන්නේ. ඉතින් කෙසේ වෙතත් පියුමි හංසමාලි පහුගිය කාලේ ලොකු බලාපොරොත්තුවක් තියන් හිටියා මේ හෙළුවෙලි වීඩියෝ එකෙන් පස්සේ තමන් ගොඩාක් ජනප්‍රියයි කියන කාරණේ. මිට්ටුර්නි හෙළුව පෙන්වූ පමණින් ඒක ශ්‍රේෂ්ඨ කලාකෘතියක් වෙන්නේ නැහැ. හැබැයි සමහර ශ්‍රේෂ්ඨ කලාකෘති ගැහැණුන්ගේ නිර්වත යොදාගෙන බොහොම හැඟීම්බර විදිහේ ප්‍රකාශනයන් ඉදිරිපත් කරලා තිබෙනවා. කෙසේ වෙතත් පියුමි හංසමාලි කොරියාවට ගියේ සින්දු කියන්නේ. එහිදී ඇය බලාපොරොත්තු වුණ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර. හැබැයි ඒක කෙරකුණේ අනිත් පැත්තට. විශේෂයෙන්ම කොරියාවේ ඉන්න කොල්ලෝ අනිත් රටවල ඉන්න මිනිසුන්ට වඩා වෙනස් කියනක පහුගිය කාලේ පුරාම අපි දැක්කා. විශේෂයෙන්ම ඔවුන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හොඳින් සංවිධානය වෙච්ච පිරිසක්. විශේෂයෙන් මිට්ටුරනි පසුගිය කාලය තුල කොරියාවට ගිය බහුතරයක් දෙන සාමාන්‍යයෙන් හොඳට විභාග පාස් වෙච්ච සාමාන්‍ය දැනුමක් තිබෙන ලෝකේ වෙනස් කිරීම ගැන කල්පනා කරන පිරිසක්. ඉතින් බොවුන් පියුමි හංසමාලි වේදිකාවට නගින විට බොහොම පැහැදිලිව කෑ ගැහුවා පියුමි හංසමාලිට මේ වේදිකාවේ සින්දු කියන්න දෙන්න බැහැයි කියලා. හැබැයි ඇයි බලාපොරොත්තු වුණා තමන්ට ප්‍රතිචාරයක් හොඳ ප්‍රතිචාරයක් කෙසේ හෝ ලැබෙයි කියලා ඇය පටන් ගත්තා සින්දු කියන්න. අවසානයේදී වේදිකාවට නැගලා ඒ තරුණ කොටස් තමන්ගේ විරෝධය පෙන්වුවා පියුමි හංසමාලිට මෙතන සින්දු කියන්න දෙන්න බැහැයි කියන කතන්දරේ. ඒ විතරක් නෙමෙයි පින්සු පියුමි හංසමාලි ආදරයෙන් ලෙවකාපු කෙහෙල් ගෙඩිය මතකයි ඇය කෙහෙල් ගෙඩිය ලෙවකන්නේ අහවල් එක වගේ. ඉතින් ඒ සඳහා ඇයට නැවතවතාවක් දකුණු කොරියාවේ කොල්ලෝ අපේ සිංහල කොල්ලෝ කෙසෙල් ගෙඩිවලින් සැලකුවා කියලයි මේ වෙනකොට ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කෙසේ වෙතත් අපේ රටේ ඉන්න සමහර කලාකාරයෝ කලාකාරණියෝ හිතනවා තමන්ට ඕනෑම කුපාඩි වැඩක් කරලා කුප්ප වැඩක් කරලා කීයක් කර හොයාගන්න ගමන් මේ රටේ ඉන්න මිනිසුන්ව ගුණාට අන්දන්න පුළුවන් කියන කාරණේ. හැබැයි අද පියුමි හංසමාලි ඉගෙනගත්තු පාඩම තව බහුතරයක් දෙනාට ඉගෙන ගන්න වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. කෙසේ වෙතත් පියුමි හංසමාලිට හොඳ පාඩමක් උගන්නපු දකුණු කොරියාවේ කොල්ලන්ට මේ වෙලාවේ අපි අපේ සිරස නමලා එල්.ආර්. නිවුස් අපි ඔවුන්ට අපේ ගරුත්වය පෙන්වනවා. ඒ වගේම අපි මේ මොහොතේදී නැවත වතාවක් මිට්ටුරුනි අපේ රටේ හිටපු ගුණදාස කපුගේල අමරදේවල හේමදාසල ධර්මසිරි බණ්ඩාරනායකල වැනි ශ්‍රේෂ්ඨ කලාකාරයන් නැවත වතාවක් බිහි කර ගැනීමට අපි සියලුම දෙනා කටයුතු කරමු. මිට්ටුරුනි අරගලෙන් රජකරන තුබරිසිමත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.